නෑ කියලා. ඇයි අපි බොරු කියන්නේ? අපිට බොරු පොරොන්දු දෙන්න බෑ. මාස දෙක තුනකට කලින් පඩි වැඩි කරන්න බෑ. බදු වැඩි කරන්න නැතුව කියපු අයත් අද 50000ක් පඩි වැඩි කරන්න කතා කරනවා අපි හැමදෙම. විදුලි බිල කිසිසේත් අඩු කරන්න බෑ කියපු අය අද විදුලි බිල අඩු කරන්න කැබිනට් පත්‍ර දානවා. සංදිවේදනවලට හරියටම හරියන විද්‍යාත්මක විසඳුම. ඔටෝ ෂීල්ඩ් ගඳත් නෑ ඇඳුම ගෑවෙන්නේ නෑ. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ රැලියක් අද කොස්ගම මහජන පොළ අසලදී පැවැත්වුණා. අද බොහෝ අය කතා කරනවා තමන් පොලිම අයින් කරා තෙල් පොලිම අයින් කරා විදුලිය කම්පා කපාදු කරන එක නැවත්තුවා. නෑ තෙල් පොලිම අයින් කරන්නත් අවශ්‍ය මුදල් ටික හොයලා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවෙන්. එතුමා යන්න කලින් එතුමා ගියා. එතුමා යන්නත් හේතුවක් තියෙනවා. මේ ගෝඨාභය මහත්තයාට තීන්දුවක් ගන්න තිබ්බා. ආණ්ඩුව ආරක්ෂා කරගන්නවද රාජ්‍ය ආරක්ෂා කරනවද කියලා. තීන්දුව කරා නෑ. අපි ආණ්ඩුව අඩිය පස්සට ගමු. රාජ්‍ය අපි ආරක්ෂා කරමු. බංගලාදේශය හොඳම උදාහරණේ. බංගලාදේශයේ ආර්ථික ප්‍රශ්නයක් තිබ්බේ නෑ. අවසානයේ මොකද වුනේ? පැහැදිලිවම කුමන්ත්‍රණකාරියෙන් විසින් අද අපේ රටේ වගේම අපේ කලාපේ ජාතිකත්වයේ කේන්ද්‍ර කරගත් නායකයන්ව බලයෙන් පහ කරන්න අවශ්‍ය ඇති පහ කිරීම සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ඒ කුමන්ත්‍රණයට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව අහු වුණා. අපිටත් උපදෙස් දුන්නා ජාතිකවාදී ජාතිකත්වයේ නෙවෙයි මේ වෙලාවේ. රැල්ල යන පැත්තට යන්න ඕනේ කියන කාරණේ. 13 දුන්නත් කමක් නැහැ මේ වෙලාවේ රැල්ල යන පැත්තට යමු කියන කාරණේ. ඡන්ද එකතු කරගන්න සැලසුම් කරන්න කියන කාරණේ නැහැ. අපිට ඒකට එකග වෙන්න බෑ. අපි පැහැදිලිවම උතුරට ගියාමත් මම කියනවා අපි පොලිස් ආයිඩම් බලතල දෙන්නේ නැහැ කියලා. ඇයි අපි බොරු කියන්නේ? අපිට බොරු පොරොන්දු දෙන්න බෑ. මාස දෙක තුනකට කලින් පඩි වැඩි කරන්න බෑ. බදු වැඩි කරන්න නැතුව කියපු අයත් අද 50000ක් පඩි වැඩි කරන්න කතා කරනවා අපි හැමදෙම. විදුලි බිල කිසිසේත් අඩු කරන්න බෑ කියපු අය අද විදුලි බිල අඩු කරන්න කැබිනට් පත්‍ර දානවා. එවැනි පටු දේශපාලන අරමුණක ඉඳලා අපි දේශපාලනේ කරා කියලා මේ රටේ අනාගත පරම්පරාවට සාධාරණයක් සිද්ධ වෙන්නේ. දේශපාලනික වශයෙන් අපිට අවාසි වෙන්න පුළුවන්. ඒත් අපි රටට හානි වෙන කිසිම තීන්දුවක් ගන්න අපි සූදානම් නැහැ කියන එකත් අපි ඔබ තමුන් ආසෙලට කියනවා.